දැන් අපි සාකච්ඡා කරන්නට යන්නේ ගෘහවිදුලි පරිපත නිර්මාණය කරන කොටස යටතේ අපිට එන තවත් වැදගත් ප්‍රායෝගික පරීක්ෂණයක් පිළිබඳව. ඒ තමයි අපිට හම්බ වෙනවා කෙවෙනියක් සහ තනි ද්‍රව සූචියක් භාවිතා කරලා විදුලි පහනක් ක්‍රියාත්මක කරන පරිපතයක් අපට නිර්මාණය කරන්නට එනවා. එහි මම සරල සටහනක් වලට විස්තර කරන මෙන්න මෙතන හොඳට බලා ගන්න හැමෝම. මේ සංකේතයෙන් අදහස් කරන්නේ කෙවෙනිය. මේ අදහස් කරන්නේ කෙවෙනිය. ඒ වගේම මෙතන සම්බන්ධ වෙලා තියෙන්නේ තනි ද්‍රව සූචියක් මේ ඔබ දකින්නේ. තනි ද්‍රව තනිමං සූචියක්. එතකොට මේ කෙවෙනියේ මෙතන මේ තියෙන අග්‍රය ලයිව් එක මෙයා අර්ත් එක මෙයා නියුට්‍රල් එක වෙනවා. එතකොට මේ තනි ද්‍රව තනිමං සූචියේ ඉහළින් එන ධාරාව පහළට ගමන් කරනකොට මෙතන විභේදනයක් කරන්න තමයි මේ ස්විච් එක යොදාගෙන තියෙන්නේ. මෙතන තියෙන්නේ බල්බ් එක එහෙම නැත්නම් පහන. එතකොට මේ ගෘහවිදුලි පරිපත පාඩමේදී ඔයාලා දන්නවා සරල පරිපත සටහන් නිර්මාණය කරන්නට. ඒ නිර්මාණය කරන සටහනේ ලයිව් එක ඒ කියන්නේ සජීවී රැහන විලායකයක් කරහා සම්බන්ධ වෙනවා. ඒ යොදා ගන්න විලායකය තමයි මෙතන තියෙන්නේ. බ්‍රේකර් එකක් තියෙනවා. එතකොට මේ පහනේ නැත්තම් මේ පරිපතේ තියෙන කොටස් ටික මම පැහැදිලි කරුවොත් තවදුරටත් ඔයාලගේ ප්‍රායෝගික පරීක්ෂණය තුළ ඔබට හම්බෙන විලායකය මෙතන තියෙනවා. මෙන්න මෙතන මේ තියෙන්නේ අපිට හම්බ වෙන කෙවෙනිය. කෙවෙනිය මම මෙතෙන්ට සම්බන්ධ කරන්න යොදා ගන්නවා. මෙතන තියෙන තනි ද්‍රව තනිමං සුචය මම මේ විදියට ගන්නවා. මේ තනි ද්‍රව තනිමං සුචය මම මෙතෙන්ට සම්බන්ධ කරන්නට ගන්නවා. ඒ වගේමයි පහන සම්බන්ධ කරනකොට මෙතන තියෙන පොතේ පහන ඒ වගේම පහන සම්බන්ධ කරන හෝල්ඩර් එක එහෙම නැත්නම් පහන් අල්ලුව තියෙනවා මෙතන. ඊට අමතරව මේ පරිපතේ සම්බන්ධ කරන්න අවශ්‍ය රැහන් ටික විශේෂයෙන්ම සජීවී රැහන් සම්බන්ධ කරන්නට ඔබට පේනවා රතු පාටින් යුක්ත ආවරණයක් සහිත නැත්නම් පරිවරණයක් සහිත කේබල් එක අපි පාවිච්චි කරනවා සජීවී රැහන සම්බන්ධ කරන්නට. ඒ වගේම උදාසීන රැහන සම්බන්ධ කරන්න අපි ගන්නේ නිල් පාට අභ්‍යන්තර පරිවරණයක් සහිත කේබල් එක. ඊට අමතරව මෙතන කෙවෙනියක් තියෙන නිසා අපි භූගත අග්‍රය සම්බන්ධ කරන්න අපි ගන්නවා කොළ පාට ඔබ දන්න මේ කේබල් එක අපි පාවිච්චි කරනවා. දැන් අපි බලමු මේ පරිපතයට අදාළව ඔබට දීලා තියෙන මේ කේබල් ටික කොහොමද පරිපතයට සම්බන්ධ කරන්න කියලා. මෙහිදී ඔයාලා දැන් පැහැදිලිව පේනවා ලයිව් එකෙන් එන ලයින් එක කෙලින්ම කෙවෙනියේ. ඒ කියන්නේ මේ තියෙන කෙවෙනියක්. එතකොට මේ කෙවෙනියේ ලයිව් එක. කෙවෙනියේ ලයිව් එක ගත්තාම ඔබ මේ දකින්නේ මල්ටි ෂොකට් එකක්. මෙයාගේ ඔයාලා දන්නවා මෙන්න මෙතන මෙයාගේ අපි ආපස්සට ගත්තොත් එහෙම ඔයාලට පැහැදිලිව පේනවා මෙතන තියෙන්නේ ලයිව් එක මෙතන තියෙන්නේ නියුට්‍රල් එක මෙතන තියෙන්නේ ඇර්ත් එක. එතකොට ලයිව් එක නියුට්‍රල් එක ඇර්ත් එක වර්තමානයේ පාවිච්චි කරන මේ ෂොකට් එකේ නම් මෙතන ස්විච් එක ඔන් ඔෆ් කරනකොට මෙතනින් ලයිව් ලයින් එක ඔන් ඔෆ් කරන්න පුළුවන් වෙන විදිහට ලයිව් එකෙන් ලයින් එකක් මෙතෙන්ට ලබා දීලා තමයි මේ සම්බන්ධතාවය පවත්වාගෙන තියෙන්නේ. එතකොට මෙයාගේ ඔයාලා කරන්න ඕනේ මේ පරිපතේ සඳහන් ආකාරයට ලයිව් ලයින් එක මේ කෙවෙනියේ ලයිව් එකට දෙනවා. දීලා ඊට පස්සේ තව කේබල් එකක් අරගෙන කෙලින්ම ස්විච් එකේ. ඒ කියන්නේ මෙන්න මේ ස්විච් එකේ පල කරන්න ඕන මේ කෙවෙනියේ ලයිව් ලයින් එකේ ඉඳලා කේබල් එකක් මේ ස්විච් එකේ එක අග්‍රයකට සම්බන්ධ කරන්නට ඕන. ඊළඟට ඒ ස්විච් එකේ ඉතිරි අග්‍රය ඉඳලා කෙලින්ම කේබල් එකක් මෙන්න මේ හෝල්ඩර් එකට එන්නට ඕන. ඊළඟට හෝල්ඩර් එකේ ඉඳලා නියුට්‍රල් ලයින් එකක් කෙලින්ම ඇවිල්ලා එළියට යන්නට ඕන. භූගත අග්‍රය එහෙම නැත්නම් ඇර්ත් කේබල් එක මෙතනින් කෙලින්ම ඉවතට ගමන් කරනවා. දැන් අපි බලමු කොහොමද මේ පරිපතය සඳහා මේ කේබල් ටික සම්බන්ධ කරන්න කියන වග. මම දැන් මේ කේබල් අදිනවා. හොඳට බලාගෙන ඉන්න මම මේ කේබල් ටික සම්බන්ධ කරන විදිය පිළිබඳව. හොඳයි. මෙහිදී මම මේ පරිපතේ රටාවට නැත්නම් පරිපතේ දීලා තියෙන ආකාරයට කේබල් ටික බෙනීමම පිළියෙල කරගන්නවා. බල්බ් එක ඉඳලා එන්නට ඕන කෙලින්ම ස්විච් එකට එක සම්බන්ධතාවයක් ලයිව් ලයින් එකක් මේ තියෙන එයා. ඊළඟට ස්විච් එකේ ඉඳලා කෙලින්ම ලයිව් ලයින් එකක් එනවා මේ කෙවෙනියේ ලයිව් අග්‍රය දක්වා. ඒ සඳහා මම රතු පැහැති අභ්‍යන්තර ව්‍යුහය සහිත නැත්නම් පරිවර්ණය සහිත කේබල් එක පාවිච්චි කරනවා. එතකොට මෙතන ඉඳලා ලයින් එකක් මේ විදිහට එන්නට ඕන මෙයාගේ ලයිව් එක දක්වා. ඊළඟට පහන ඉඳලා
පහන ඉදලා එන්නට අවශ්‍යයි අභ්‍යන්තර වර්ණය අභ්‍යන්තර පරිවර්ණය නිල් පාට වෙච්ච කේබල් එකක් එනවා ඒක කෙලින්ම එන්නේ මෙතන කෙවණියේ නියුට්‍රල් එක දක්වා ඊළඟට කෙවණියේ ලයිව් එකේ ඉඳලා තවත් ලයින් එකක් එනවා මෙතන තියෙන විලායකයේ දක්වා ඒ යන ලයින් එක මම මේ විදිහට ගන්නවා අනතුරුව Earth cable එක අපිට මේ විදිහට සම්බන්ධ වීම දකින්නවා මම දැන් කේබල් ටික අදින්නම් වෙන්නේ මෙහෙම හොඳට බලන්න මේ කේබල් අදිනකොට අපිට ඔයාලට ප්‍රැක්ටිකල් එකේදී ඔයාලට දෙන්නේ මේ වගේ conduits buds සහිත පරිපත පෝරුවක් ලබා දෙනවා මේ පරිපත පෝරුව තුළ මම කේබල් සම්බන්ධ කරන මෙන්න මේ ආකාරයට මෙතනදී එක ලයිව් ලයින් එකක් එනවා ඊළඟ ලයිව් ලයින් එක මට ලබා ගන්න හැකියාව තියෙනවා මෙතන ඉඳලා මම ගන්නවා මේ කේබල් එක මෙතනින් එනවා ඊළඟට අපි බල්බ් එකේ ඉඳලා නියුට්‍රල් එක එනවා මම නියුට්‍රල් කේබල් එක තමයි මේ අරගෙන තියෙන්නේ නියුට්‍රල් කේබල් එක එනවා කෙලින්ම කෙවණියේ නියුට්‍රල් ලයින් එක දක්වා මෙතෙන්ට එනවා මෙතෙන්ට බල්බ් එක සම්බන්ධ වෙනවා ඊළඟට හරි මෙතන කේබල් දෙක හරි ඊළඟට මෙතන ඉඳලා එන ලයිව් එක හරි මෙතන ඉඳලා එන නියුට්‍රල් එක හරි ඊළඟට මේ කෙවෙනි ඉඳලා ලයිව් එකක් ඇතුළට එන්නට ඕන මම මේ ලයිව් එක පරිපතේ දිහා බලාගෙන මම අදිනවා මේ විදිහට මෙතනින් එනවා මේ විලායකය හරහා එන එහෙම නැත්නම් මේ ෆියුස් එක හරහා එන ලයින් එක ඒ කියන්නේ මෙන්න මේ ලයින් එක ඊළඟට මට earth line එකක් අවශ්‍යයි earth එක මම දෙනවා මෙතනින් මේ එන්නේ earth line එක earth line එක අපිට මේ විදිහට ලැබෙනවා ඊළඟට අපි කරනවා මේ අග්‍ර දෙකට මේ කේබල් අග්‍ර දෙකට මෙතනදී ස්විච් එක සම්බන්ධ කිරීම කරනවා මෙතනදී මේ earth cable එක මෙයාගේ earth අග්‍රයට සම්බන්ධ කරනවා ඊළඟට මෙයාගේ neutral අග්‍ර එකතු කරලා සම්බන්ධ කරනවා මේ neutral අග්‍රයට earth අග්‍ර එකතු sorry live අග්‍ර එකතු කරලා live සම්බන්ධතාවයට ලබා දීම සිද්ධ කරනවා අනතුරුව මේ පරිපතය තුල ඔබ මේ විදිහට කේබල් ටික සම්බන්ධ කරාට පස්සේ අපි අග්‍ර සම්බන්ධ කිරීම කරාට පස්සේ කොහොමද මේ පරිපතය තියෙන්නේ කියලා බලමු දැන් අපි බලමු උපාංග ටික සම්බන්ධ කරගත්තට පස්සේ මේ පරිපතය තුල යාන්ත්‍රණය කොහොමද සිද්ධ වෙන්නේ කියලා මම ප්‍රධාන සැපීමට සම්බන්ධ කරනවා මේ උපාංග ටික මෙතන වලට දකින්න පුළුවන් විලායකයේ තියෙනවා මේ මම විලායක කවරේ ගලවලා තියෙන වලට පේන්නට අවශ්‍ය නිසා විලායකයේ තියෙනවා ඒ කියන්නේ මෙතන MCB එකක් මම සම්බන්ධ කරලා තියෙන්නේ මම MCB එක හරහා ප්‍රධාන සම්බන්ධතාවයට පරිපතේ විදුලි සැපීම ලබා දෙනවා අනතුරුව මම MCB එක ඔන් කරනවා ඊට පස්සේ බලමු ස්විච් එක ක්‍රියාත්මක කරද්දී පහන දැල්වෙන්නට අවශ්‍යයි වෙන මේ වගේ ඔබට පේනවා ස්විච් එක ක්‍රියාත්මක කිරීමත් එක්ක පහන මේ ආකාරයට දැල්වෙනවා ඒ වගේම ඔබට මේ කෙවණියේ ක්‍රියාකාරීත්වය පරීක්ෂා කරන්න ඔබට හැකියාව තියෙනවා බාහිරින් වෙන යම් උපකරණයක් විදුලි උපකරණයක් සම්බන්ධ කරන්න හැකියාව තියෙනවා එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මේ ටෙස්ටර් එක පාවිච්චි කරලා ලයිව් ලයින් එකේ කොහොමද මෙතනදී සම්බන්ධතාවය තියෙන්නේ කියලා ඔයාලට දරුවනේ බලා ගන්න හැකියාව තියෙනවා මේ ආකාරයට ඔයාලට ලයිව් ලයින් එකේ කොහොමද විදුලි දහරාව එනවද කියලා පරීක්ෂා කරන්න හැකියාව තියෙනවා කෙවෙනිය ඔන් කළා අපිට මෙතනදී පුළුවන් ටෙස්ටර් එක පාවිතා කරලා ඔයාලට හැකියාව තියෙනවා මේ ආකාරයට පරීක්ෂා කරගන්නට ලයිව් ලයින් එකේ
විදුලි ධාරාවක් ගලන වගේ න්‍යූට්‍රල් එකට අපි මේ පරීක්ෂණය කරුවොත් අපිට න්‍යූට්‍රල් එකට මේ පරීක්ෂාව අසාර්ථක වෙනවා ලයිව් ලයින් එකට මේ පරීක්ෂාව සාර්ථක වෙනවා හොඳයි ඔන්න ඔය ආකාරයෙන් අපිට මේ පරීක්ෂණය කරන්නට හැකියාව තියෙනවා මෙතනදී වැදගත්ම දේ තමයි මේ පරි මේ ප්‍රායෝගික පරීක්ෂණය සඳහා අපි ටෙස්ටර ඒ වගේම විවිධ මාදිලියේ අපිට අපේ අවශ්‍යතාවය පරිදි අපිට ස්කෘප්පුණියන් විශේෂම ෆ්ලැට් සහ මල් ස්කෘප්පුණියන් අපිට අවශ්‍යතාවය පරිදි අපිට ලබා ගන්න හැකියාව තියෙනවා ඒ වගේම වැදගත්ම දේ තමයි මෙතනදී මේ ස්ක්‍රයිබර් එක මේ ස්ක්‍රයිබර් එක පිළිබඳව මට මතක් කරන්නට තියෙනවා ඒ කියන්නේ රැහන් පරිවර්ණ ඉවත්කරණය අපි සාමාන්‍යයෙන් මේකට ස්ක්‍රයිබර් එක කියලා කියනවා අපිට රැහනක අවශ්‍යතාවයක් ඒ කියන්නේ අපිට රැහනක දීලා තියෙන මේ පරිවර්ණයක් ඉවත් කරගන්න ඕන වුණොත් මම සරලව මෙහෙම පැහැදිලි කරන්නම් මේ දීලා තියෙන රැහන ගනිමුකෝ මේ රැහනේ පරිවර්ණ ඉවත් කරන්නට ඕන වුණොත් අපි මේ ස්ක්‍රයිබර් එක හරහා ඔබට පැහැදිලි වෙනවා මෙන්න මෙතනින් අතුළු කරලා ඔබට පේනවා අපිට මේ ආකාරයට එයාගේ රැහන පරිවර්ණය ඉවත් කිරීමේ හැකියාවක් ලැබෙනවා ඔබට පැහැදිලි මම හිතන්නේ ඔබේ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා මේ ස්ක්‍රයිබර් එකත් බොහෝ විට ඔබට උපයෝගී කරගන්න සිදුවේ ඉදිරියේදී